මොනවාරි දීලා ජනතාවට අල්ලස් දීලා මුදල් වියදම් කළා ඡන්ද ගන්න හදනවා. ඒ සම්ප්‍රදායේ මෙලෝ රහක් නැතුව දේශපාලනය කර කර ඉන්නවා. මම දකින්නේ මේ රට නායකයෙක් ඕනේ අලුත් විදියට හිතන්න පුළුවන් කැපවීමෙන් අඩ කරලා බුද්ධිමත්ව. බුද්ධිමත් කියන්නේ ආචාර්යවරු මහාචාර්යවරු වෙන්න ඕන කියන එක නෙමෙයි. බුද්ධිමත්ව ප්‍රශ්න තේරුම් අරගෙන නිර්මාණශීලී වේවට විසඳුම් හොයන්න පුළුවන්. හරි ප්‍රමුඛතා අඳුරගෙන ජනතාවගේ හදගැස්ම තේරුම් අරගෙන මේ වැටලා තියෙන වලක වැටලා තියෙන රටක් මේක ගොඩගන්නේට මාර්ගයක් හදාගන්න පුළුවන් පුද්ගලයෝ. හැබැයි ඒ පුද්ගලයා අඳුරා ගැනීමේදී ජනතාවට බෑ ගිහිලා සුන්දර කතා කියවපලිය දෙවිනියක් රැවටුනොත් නැවත දියසේන කුමාරයෙක් හරි එක්කෝ විරුවා දෙවෙනි කොටස රඟපාන ඒ වගේ අවස්ථාවල ජනතාව වැරදිම ගියොත් රට ආපුවම අමාරු වෙනවා. ඒ ගන්න ඒ විදිහට බුද්ධිමත් විදිහක් තමයි ඊළඟ නායකයාගේ බුදුමා කතා කරපු ජනාධිපතිවරයා තෝරා ගන්න ඕනේ. එහෙම රට පෙළහැදිලා යම් විදිය ආකාරයකින් මට ආරාධනාවක් ආවොත් එතකොට මට විශ්වාසයක් තියෙනවා. ආත්ම විශ්වාසයක් මට ඒ වැඩේ කරන්න හැකියාව තියෙනවා කියලා. නමුත් ඒක ජනතාවගෙන් එන්න ඕනේ. මම පක්ෂක සමාජිකයෙක්. එතකොට ඒ පක්ෂය හරහා එන්නත් ඕනේ. ඒ වගේ ක්‍රමවේදයක් තියෙනවා. නැතුව දරදඬු විදියට ගිහිල්ලා එක පාට අපේක්ෂකයෙක් වෙලා මම ඡන්ද ඉල්ලන්න ඕනේ එහෙම යන ක්‍රමයටත් මම කැමති නෑ. හරි විදියට යම් යම් දේවල් පෙළ හැදුනොත් එතකොට සජීව ප්‍රේමදාස මහත්මයා පක්ෂ නායකයා එතුමත් එහෙම පෙළ හැදුනොත් තමයි මේ වගේ දෙයක් වෙන්න පුළුවන්. නැත්නම් ඉතින් එතුමා මේ වෙනකොට එතුමා ක්‍රියාක් අපේ වර්කින් කමිටියේ කෘත්‍ය අධිකාරී මණ්ඩලයේ තීරණයක් ගත්තා ඊයේ එතුමා ඉල්ලනවා කියලා. එතකොට අපේ පක්ෂයේ මේ ස්ථාවර ගැටලු ඒවා පවතිනවා. එතකොට මේ සියල්ලම අනුව තමයි ඉදිරි දේවල් සිද්ධ වෙන්නේ.